යිබෝවන් දෑබර දුවපුතේ. ඉතින් අදත් අපි ඔබත් සමග එකතු වෙනවා ගුරු ෙදර අධ්‍යාපන වැඩසටානේ විද්‍යාව පාඩමක් එක්ක ධයිබර එකො හස්ශ්‍රණීය දරුවත්තක එකතු වෙලා අද අපි කතා කරන්න හදන්නේ කලින් දවසක අපි කතාකරපු විද්‍යාව එකළ හස්ශ්‍රීණීය ආලෝකය පාඩම මෙ යාලෝකයේ පාඩමේ දෙවන කොටසින් තමයි අද ඔබයි මමයි හමුවවෙන්න. ඉතින් පුතේ ඔබට මතකනම් අපි ඉදින ආලෝක පරාවර්තනය ගැන දර්පන ගැන කතා කරා. අද අපි බලමු, එත ස්රහට ගහිල්ලා ධර්පන පාඩමේදී අපිට තවත් කතා කරන්න තියෙ ොනවද කියලා. ඔබට මතකන අපි කතා කළේ තල ධර්පන ගැන. හැබැයි ලෝකේ තියෙනවා ගෝලිය දර්පන එකයන වක්ක දර්පන උත්තර ධර්පන අවතර ධර්පන. තින් අපි අද ඒ දර්පනත් එ ආලෝක පරාවර්තනය තව දුරටත් ඉදිරියට කතා කරගෙනයාමු. එමනම් අද මම ඔබත් එක්ක එකතු වෙන්නේ ආලෝක පරාවර්තනය දෙවෙනි කොටස කරන්න. හොඳයි පපුතේ මේ බලන් අපි මුලින්ම මතකරගෙන ඉන්නවා තලධර්පන ගැන. අලෝ පරාවාර්නයද අප මුලින්ම කර නැම් පුංචි පන්තිවලින් දම් කතා කරනදේ තමයි තලධර්පන තලදර්පන වලින් ප්‍රතිබීම්බාපී පොඩිකාලිනාම බලනෝ. අපේ ගෙදරතියන මෝන බලන කන්නාඩිය ඔබට මතකඇති. අපි මුහුණ බලනෝ හරිම අසයි. වැඩිවයට පත්වෙද වැඩි වැඩියෙන් අපි මුහුණ බලණ කන්නනාාඩියේ භාවිත කරනවා. මේ යොවුන් වයසන ඔබේ හැටි හොඳයි. මේ කණන්නාඩියෙන් මුහුණ බලද්දී අපි දැක්කන ඒ ප්‍රතිබිම්වර ලක්ෂණ උඩුකුරුයි අතාත්තිිකයි වස්තුස ප්‍රතිබිම්බ උසට සමානයි වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි වස්තුේ පැත්ත මාරු වෙලා පේනො. පාර්ශ්වික අපවාර්තනය ලක් වෙනවා. ඉතින් ඒ ලක්ෂණ පරාවර්තනයදී ඔය කියන ෝියි ධර්පණවලත් බොහෝවිට තියෙනවා. අපි ඒවත් බලාගෙන ඒවය තියෙන වෙනස්කමුත් අධ්‍යයනය කරමින් ප්‍රායෝගික පරීක්ෂණත් කරමින් ඉසරහට යමු. මේවලන් ධර්පන වර්ගී කරණය ගැන මම අපහෝ ඔබට තිරේ පෙන්න්නනවා. ධර්පන වර්ග දෙකයි තලධර්පන ගෝලිය ධර්පන. අපි දලධර්පන ගැන කතා කරා එන අදාපේ අවධානය වැඩිපුරම ොමු කරන්නේ වක්්‍ර ධර්පන ගැන ඒ කියන්නේ අවතල ධර්පන සහ උත්තල ධර්පන ගැන මින බලන්න. අපි පරිසරයේදී නිතරම අපේ ඇස ගැටෙන ජනප්‍රියම වක්‍රධර්පනයක් නැත් තම් ගෝලිය දර්පනයක් තමයි වාහන පැතිකන්නාඩි වාහන කොච්චර නම් පාරයනවාද හැබැයි මේ හැම වාහනයකම දෙකක් තුුණක් හතරක් පහක් හෝ ඒවගේ විශාල සංක්‍යාවක් ගෝලිය ධර්පන තියෙනවා ඒ තමයි උත්තල ධර්පන උත්තල ධර්පටවල ගක්‍රපෘෂ්ටය පිටිතර නිරාගොස් බෙනවා. මෙන මේ උත්තල දර්පන වාහනවල බෙහෙවින් භාවිත වෙන. ඉතිං ඒ විතරකුත් නෙමේ අපි අපේ දත්පරීක්ෂා කරන්නට ඩෙන්ටල් එකට යනෝ නඇතන් දන්ත සායනයට යනු. එතනදී ධන්ත වෛද්‍යවරු අපේ දත්පරීක්ෂා කරනවා එ හොඳින් තිබෙනවාද කියලා බරනො මොක සෞඛක තා වැදගත් මේ අතරේ ඔබට මතකත් ඇති කුඩා හැන්දක්වැනි උපකරනයක් ඔබේ මුකේ තුළට දානෝ අදත් පරක්ෂා කරද්දි. ඔබේ මකය තුළට වෛද්‍යවරයාට ගමන් කරන්නට බැරි නිසා. ඔවු පිචත සිට ඔබේ මොखේ නිරීක්ෂණය කරනවා. දත් අතර තියෙන කුඩා හිඩැස් ඒවා දිරාපත් වෙලාද ඔහු බලනො. මෙ සියලු දේ සඳහා හුට වැදගත් එන්නේෙ මේ නිරීක්ෂණය කරන හැඳදක්වැනිි උපකරණය. එය තමයි, අවතල ධර්පනයක් සවිළ කුඩා මෙවලමක්. මේ අවතල ධර්පනයක් සවිල කුඩා මෙවල මේ තියන වාසිය තමයි ඔබේ දත් සහ ඒයාශ්‍රිත කොටස් විශාල වී පෙනෙනවා. එහි ප්‍රයෝජනය තමයි ඔහුට එකන වෛද්‍යවරයාට පිටන සිට ඔබේ දත් පඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකිවීම. එමම් නැවතත් අප මතක් කර ගත යුතුයි මේ හැම අවස්ථාවකම අපි භාවිත කරන්නේ අවතල ධර්පන උත්තල ධර්පන. ොලිය දර්පන ඒ න වක්්‍ර ධර්පන ඒසිියල් ලක් ප්‍රයෝජනයට ගන්නවා අප මිනිසා එනං ආලෝක පරාවර්ථනය කොහොමද වඩාත් හොඳ විදිහයට අපේ ජීවිත සැපවත් කරන්න අපේ ජීවිත සුවපත් කරන්නට ප්‍රයෝජනයට ගන්නේ කියන එක තමයි අපි මේයටට කතා කරන්න ඉතිං දෑබර දුවපුතේ ඔබ දැන් දකි අද අපි කතා කරන ප්‍රධානම කොටස වෙන්නේ ගෝලීිය ධර්පන නැත්තම් වක්්‍ර ධර්පන. වෙන මේ වක්්‍ර ධර්පන දැන් නොබදන්නවා ප්‍රධහන වර්ග දෙකක් තිබෙනව. මොනවද ප්‍රධාන වර්ග දෙක අවතල ධර්පන එකන් අපි මුහුණ බල යන පෘෂ්ටය ඇතුළට නෙරාගිය ධර්පන. එමත්දතන් අපි මුහුණ බලනනා කියෙන ඇතම් ඒක පිටතර නිරාගිය පෘ්ටයක් නං ඒක උත්තල ධර්පනය. එර අපිට පුළුවනි මේ ධර්පන දෙකෙහි මූලික ලක්ෂණ මූලික වෙනස්කම් සාකච්ඡා කරන්න, අපේ පාඩම තුළින් හරි දැන් එහමනං අපි මුලින්ම කතා කරමු වක්‍ර ධර්පනවල අවතල දර්පන ගැන අවතල දර්පන ගැන සමහර විටක ඔබේ මුහුණේ විශාලරූපයක් බලාගන්න අවශ්‍ය නිසා ඔය සාමාන්‍ය තල දර්පනවලට අමතරව ඔබේ මුහුණේටික් විශාල රූපයක් ලප කැල් හෙම හොඳින් බලාගන්න අවතල දර්පනයෙකුත් ගෙදර ඇති එහෙම තිබුණොත් ඔොබට එය භාවිත කරමින් කුඩා කුඩා ක්‍රියාකාරකම් සියල්ලක් කරන්නක් පුළුවන් බල මොනවාදේ ක්‍රියාකාරකම් කියලා හොඳයි පුතේ දැන් එහෙමනං මුහුණ බලන පෘෂ්ටය ඇතුළට නිරාගිය ධර්පනයක් ඔබ සමීපය තිබේ නම් අන්න ඒක තමයි අපි කියන්නේ අවතල දර්පනයක් කියලා. හොඳයි පුතේ අපි දැන් මුලිම බලමු මේ කියන අවතල ධර්පනයකින් අපි මුහුණ බැලුවොත් අපේ මුහුණේ ප්‍රතිබිම්බයක් පේනවා හැබැයිඒ විශාල අතාත්ික ප්‍රතිබිම්බයක්. උඩුකුරු ප්‍රතිබිම්බයක්. අපි දැම්මලමු මෙන්න මේ ඉටිපන්දම දල්වලා ඒ ඉටින්දම දැල්බූ ඉටි පන්දමේ විශාල උඩුකුරු අතාත්ික ප්‍රතිබිම්බයක් අවතල ධර්පනයෙන් ලැබෙන්න්නේ කොහොබොද කියලා. ඔන්න මම මේ කියන ඉටිපන්දම දල්වනෝ. බලන්න ඔබ බොහොම පැහැදිලිවෝ ඔබට දකින්නට ලැබෙනවා මේ තියෙන්නේ ඉටින්දම දැල්වෝ ඉටිපන්දම දීප්ත වස්තුව. ඉන් ඔබට ලැබෙනවා විශාල උඩුකුරු අතාත්ික ප්‍රතිබිම්බයක්. ඔබේ අවස්ථාව බොහම හොඳින් දැන් දකිනවා. දර්පනය තුළින් අපට පේන්නේ විශාල උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක් ඉටිපන්දම හෙමනන්ං සාමාන්‍ය ප්‍රතිබිම්බයකට වඩා වෙනස් විදිහට විශාල ප්‍රතිබිම්බයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් මේ කියන අවතර දර්පනය හර හා. තියනිසායි පුතේ අපි මේ අවතල ධර්පනවලින් හැදෙන ප්‍රතිබිම්භ මොනවාද කියලා මේ අනතේ අධ්‍යේනය කරන්න. හොඳයි. අපි ස්සරහටයමු. මේ අවතල ධර්පනයකට වැටෙන සමාන්තර ආලෝක කදම්බයා. පරාවර්තනය වෙලා යන්න කොහොමද කියලා. මේවලන්, මේ තියෙන්නේ අවතල ධර්පනයක් තැන් අපි යොකා දිලකොට විශාල ධර්පනා දිනෙනෑ. අපි අඳින්නේ කුඩා ධර්පනයක්. මේ කුඩා දර්පනය තමයි ඔබ මේ දකින්නේ අර සංකේතවත් කල්ලා තියෙන අවතර ධර්පනයක් ලෙස. එනම් සිරස් රේකාව සිරස් අක්ෂය තමයි ඔබට ධර්පනය ලෙස සලකන්නට වෙන්නේ. අප දකිනවානේ තිරස්ව තිබෙනවා ප්‍රධාන අක්ෂය මෙන්න මේ ප්‍රධාන අක්ෂයේ අපි ලකුණු කරගන්නවා. අපේ වක්කතා කේන්ද්‍රය නාබිය වගේ ලක්ෂ. දැන් ඔබ දකි මොකද්ද වුණේ කියලා. ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණි ආලෝක කදම්භය මේ කියන අවතල ධර්පනය පරාවර්තනයෙන් පස්සේ ඉදිරියේ තියෙන ලක්‍ෂයකද එකතු වුණා. තේඒ ලක්ෂය කුමක්ද එලක්ෂය තමයි F නාබිය. ඉ මොදද ඔබ දකිනවා පී ද්‍රවය ඒ වගේ මසී වක්කතතා කේන්ද්‍රය. එම නම් සමන්තර ආලෝක කදම්බයක් අවතල ධර්පනයකින් වර්තනය වුුණට පස්සේ. ඉදිරියේ තියෙන ලක්ෂයකදි එකතු වෙනවා එම ලක්ෂය තමයි අවතර දර්පනයේ නාබිය. එහෙමනම් මෙන්න ඔබ දකිනවාන්න ඔබ දකිනවා නාබිදුර. මේ බලන්න නාබිදුර පී ද්‍රැවයේසිට එනම් දර්පනයේසිට F නාබියයට ඇති දුර. මේක තමයි අවතරධර්පනය දුර මේ ක්‍රමේ පාවිච්චි කරලා පිට අවතරධර්පනයක නාබිදුර සරලව හොයා ගන්නක් පුළුවන්. අපි බලමු කොහොම දේ අවස්ථාව කියලා මේ නැවතත් ඔබ දකින්නේ එම අවස්ථාවමයි මොකදදේ සමාන්තරව පැමිණි යාලෝක කදම්භයක් නාබියයේදී එකතු වෙනව නම් ඒක විලෝමය ඒ විරුද්ධේත් ක්‍රාත්මක වෙනවා. ඒ කියන්නේ අපිහිතමු නාභිය මත තිබනා කියලා ලක්‍ෂී යාලෝක ප්‍රභවයක් ඉන් නිකුත්වන ආලෝකකිරණ අවතල දර්පනය මගින් පරාවර්තනය වෙලා සමාන්තර කදම්බයක් ලෙස ඉදිරියට ගමන් කරනවා. එනම් දැංගෝබ තිරේ දකින සජීවී කරණය දිහා බලන් මොකදදයකෙ වෙන්නේ. ලක්ෂී ආලෝක ප්‍රභවයක සිට ගමන් කරන ආලෝකය අවතල දර්පනයේ පරාවර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ඉදිරියට ගමන් කරනවා. එමනම් පුතේ මේ අවස්ථාව තමයි අපි වාහන, ප්‍රධාන ලාම්පුවල භාවිතා කරන්නේ. විදුලි පදම්වල භාවිතා කරන්නේ. එවිතරක් නෙවෙ මේ අවස්ථාවම තමයි අපි සර්ය උදුන්වල පාවිච්චි කරන්න්න්න. සූරයාගේ සිටේන ආලෝක ස්කදම්භය එක් ලක්ෂයකට ඒකරශි කරගන්න. හොඳයි. අපි ඉසරහටයමු. අප ඉස්රහට ගිහාම අපිට බලන්න පුළුවන් වෙයි මේ අවස්ථාව නැවත නැවත. එනම් මේ ඔබ දකින ප්‍රධහන රූපය දෙස බලන් මේ ප්‍රධාන රූපය, ප්‍රධන අක්ෂයෝබ දකිනෝ වක්‍රතාකේන්ද්‍රය ඔබ දකිනවා F නාිිය ඔබ දකිනවා. එනම් අවතල ධර්පනයක් මතට සමාන්තරව පතනය වූ ආලෝක කදම්බයක් ධර්පනයේ පරාවර්තනයෙන් පසුව ඉදිරියේ තිබෙන ලක්ෂයකද එකතු වෙනවා එම ලක්ෂය තමයි නාබිය එම ක්ය තමයි නාබිය. එමනං ඕකෙ විලෝමයක් ක්‍රියාත්මකයි මකක්ද නාබියයේ සිට ගමන් කරනාලෝක කදම්බයක් ධර්පනය පරාවර්නයෙන් පස්සේ සමාන්තරව ඉදිරියට ගමන් කරනවා. හොඳයි. අපි ඉස්සරහටයම්. මේබලන් අවතල ධර්පනයකින් පරාවර්තනය වන කිරණ. ප්‍රධාන වශයෙන්ම හැසිරෙන්නේ. කොයි විදිහටද කියන එක තමයි අපි මෙන්න මේ කොට සිදි බලන්නේ. එතුර අවතල ධර්පනයක් ඉදිරියේ පරාවර්තනය වන ආලෝක කිරණ කොහොමද ගමන් කරන්නේ කියන එක අපි මෙතැදි බලන්න. මෙන්න බලන්න ඔබ දකිනවාන අවතර ධර්පනය. ඔබ දකිනවා ප්‍රධාන අක්ෂය, ඔබ දකිනුවව ඒ යක්ක්ෂයේ මත පF සී තියනවා පී කියන්නේ ද්‍රැවය F කියන්නේ නාබිය සී කියන්නේ වක්‍රතා කේන්ද්‍රය. මෙන්න පලවිනි යාලෝක කිරණය කොහොම දෙයන්නේ කෙලිම පී ද්‍රැවේ වෙත. තීටා කෝණයකින් කිසියම් කෝනයකින් මොකත් දෙවෙන්නේ අර පරාවර්තන නියමවලට අනුව පතන්න කෝණයට සමාන පරාවර්තන කෝණයක් නිර්මාණය කරනවා. එනම් ්‍රා ක්ෂ ිලම්බි කියල සැලකෝත් පතනකෝණයට සමාන පරාවර්ථනකෝනයක් නිර්මාණය කරමින් අන්න ආලෝක කිරණය පරාවර්තනය වෙලා ගියා. අපබි බලමු දෙවෙනි කිරණය කොයි වගේද කියලා. මෙන්න දෙවෙනි කිරණය අඳින්ඩයි අපිහදන්නේ. ඔන්න දෙවෙනි කිරණය ගමන් කරනවා. කවුරු හරහාද F නාබිය හරහා. එනං F නාබිය හරහා ගමන් කරන ආලෝක කිරණයක්, පරාවර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගවන් කරනවා. පරාවර්තනයෙන් පස්සේ, ්‍රධා නක්ෂයට සමාන්තව ගමන් කර ඔබදවෙෙන රණයක් දැක්කා. දැඟ බියම තුන්වෙනි කිරණයට. මෙන තුවෙනිකිරණය. එයා යන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව. ප්‍රධා නක්ෂයට සමාන්ත්‍රව යන්න. දැන් ධර්පනය මත වැටිලා පරවර්තනයෙන් පස්සෙයා නාබිය හරහා ගමන් කරනවා. තැ ඔබ දැක්ක මේ දෙක සහ තුනකිරණ දෙක. එකන එකට ප්‍රතිවිරුද්ධයි විලෝමයි. පලන් දෙක නාබිය හරහා ගහාම, පරාර්තනයෙන් පස්සේ ප්‍රධානක්ෂයට සමාන්තරව යනෝ. තුන ප්‍රධානක්ෂයට සමාන්තරවගිහාම පරාවර්තනයෙන් පස්සේ නාබී හරහා යනවා. මෙන්න හතරවන කරණ එයා සීවක්‍රතාකේන්ද්‍රයේ හරහායි ගවන් කරන්න. දැම්මකදද වෙන්නේ පරාවර්තනයෙන් පස්සේ ආපහු එම මාර්ගේම ගවන් කරනවා. ආපසු එම මාර්ගේම ගවන් කරනවා. අපට පේනවඇති බේවගේ කරණා දිද්ධ ම කරපු දෙයක් සර්ලරේකීවකිරන ඇඳවගේම ගමන් ගන්නා දිශාව පෙන්වන්නටකිරණය මත කුඩා ඊතලයක් යෙදවා. ඔබත් මේ දේවල් අනුගමනය කරන්න ඕනේ ඉතිං අපි මේ ඉගෙනගත්තුූ කරණ සටහන් සියල්ලක්ම ජාවිිතිකයි. එනිසා අපි නිවැරදිව පැන්සල භාවිත කරලා ඇදොත්. සමාන දුරවල්වලින් P F වගේ ලකුණු කරගත්තොත් විශේෂයම ප්‍රස්ථාර කොලේක වගේක ඇදෝොත් අපට හරිම ලස්සනට නිවැරදි ප්‍රතිඵ ලබාගන්න පුළුව. දැන් අපි උත්සාහ කරන්නේ මේ කියන එක්ෙක් ප්‍රතිබිම්බ මේ කියන එක් අවස්ථා ඇඳල බලන්නඒයන් අපිට මේ කරලා බලන්නත් පුළුවන් ඒ වගේ ඇදඳල බලන්න පුුවන් එත කරලා බැලූහම අපටේ මේ සදුව හැි ේරුගන්න පුුව ඇදල බැලූහම මේ එක ඇත්තයි නද කිය තරුගන්නක් පුළුවන් තිනිසාම් ම යෝජනා කරන ඔබට මේ දෙකම ඔබට කරලා බලන්න පුළුවන්. කරල බලන්නක් පුළුවන් ඇඳල බලන්න පුළුවන් හරි අපි ඉසරහටයමු. දැ අපි ලැස්ති වෙන්නේ මෙන්න මේ වගේ වැඩක් කරන්න. මොකදද වැඩේ මේ තමයි අපි අර ඉගඩ ගත්තු ආලෝක කිරණ වර්ග හතරක් තියෙනවනේ මෙන්න මේ කිරණවර්ග භාවිත කරමින් ප්‍රතිබිම්බ නිර්මාණය කරන්නයි උත්සාහ කරන්න. හැබැයි ඔබ මෙහිදී එක දෙයක් මතක තබා ගන්න ඕනේ ඔබ කිරණ සටහනා කන්දිිද්ද එක පැන්සලෙන් අඳින්න. ආලෝක කිරණය අන්ඳීනට ඔබ අඩි කෝදවා පාවිච්චි කරන්න ඒවගේ තමයි කැන්සලෙන් ඇඳහ ඔබට එක මකළ ධාරණත් ලේසි. වැරදුනාට බයවෙන්න එපා මැකුආපහු වැද. හැබැයි මේකිරණ හතරක් තියෙනවන හතරම අවශ්‍යවෙන්නේ නෑ. ඔබට පුළුවන් කිරණ දෙකක් විතරක් භාවිත කරලා මේකා ඳන්න. එනිසා ඔබ පැන්සලක් අඩිකෝදුවක් බකන කෑල්ලක් වගේ දේවල් භාවිත කරමින් මේ කියන කිරණ සටහන් ඇඳල බලන්න හොඳයි. අපි එකක අවස්ථාවලට යම්. පලවිනි අවස්ථාව වි අවස්ථාවල ද අපිට පුළුවන් එකක විදිරනා දන්න. එඒ පලවිනිය අවස්ථාවද අපි වස්තුවක් ගන්නවා ඕ කියලා වස්තුුව ගන්න. වස්තු ලෙ ඔබට පේනම ති ඒ හිසක් සහිත වස්තුවක් තමයි මෙතන තියෙන් අපි අඳින්න පාවිච්චි කරන්නේ වගේක. ත ඔබට පේනවද පීද්‍රැවේ ඔවු ඔට පේනවාද ්නාබිය ඔවු ඔබට පේනවාද සී වක්ක්‍රතා කේන්ද්‍රයේ ඕවු. දැ අර ඉගෙන ගත්තුකිරණ හතරෙන්.කිරණ දෙකක් තමයි මේ සඳහා භාවිත කරන්න. අපි පුළුවන් අපි කැමති කරණ දෙක් ගන්න. ඔන්න බලන්න මම මුලින්ම ගන්න කියරණය මොකක්ද කියලා. ම මුලින්ම ගන්නවා සීහරහා ගමන් කරනකිරණය. මෙන්න මමා අදිනෝ සීහරහා ගමන් කරන කියරනන්නේ. හැබැයි මේ කියරණේ අන්නෝඕන ඔබට පේනවා කොහොද මඟකොට නැවතයක පෙන්න නවා. සීහරහා එ නෝනේ වස්තුවේ ඊහිස මතින් ඒක ස්ර්ශ වෙලා එකක ට්වෙලා අන්ඩුව. තැමොක් දුණේ ඔන්න ධර්පනයේ වෙතර කිරණය ගියා දැන් සීහරහා ගිය කිරණයක් ආපසු යන විදිිය ඔබ කියන්න සමාන්තරවද නෑ එ්හරහාදනෑ එම මාර්ගේම ආපසු වෙනවා එනම් අපි කරන්න එම මාර්ගේම ආපසු වෙන බව පෙන්න්න ඊ හිසක් පවිතරක් අනි පැත්ර දානවා. ොන් අනි පැත්තර කිරනන්නේ යන්නේ නෑ එනිසා තමයි ඔේ ඇතිත්‍රේගාවක් දාලා ති නෙහෙට යන්නේනේ හරලා පවෙනවා. හොන්නම දැන් දෙවිනි කිරණය දින. කියර මාන්තරව ඔබට පේනෝ ඔන්නන ම ආ පොවාන්දිනවා මේ බල සමාන්තර වෙන කිරණයා. ප්‍රධාන අක්ෂයට සමාන්තරව තමයි එන්නේ. මොකදද වනේ අර ඒ හිස ටච් කරලා නැතැන් ඊ හිස ස්පර්ෂ් කර ලගිහිල්ලා ධර්පනය මත වැටිනෝ. දැන් සමමාන්තරවගේ කිරණය පරාාවර්තන වෙන විදිහ ෝබ දන්නවා කොහොමද වෙන්නේ එයා F නාබිය හරහා ගමන් කරනවා. F නාබිය හරහා ගමන් කරාට පස්සේ මොකදද වෙන්නේ ඔන්න, කියරණය යනවා අර මුල් කිරණයෙන් ඇත්වබින් ඇත්තෙමින් ඇත්තමින්. එන කිරණ දෙක හම්බ වෙන්නි නෑ අපි මොකද කරන්නේ. අපි මෙන්න දික්කරනවා පහු පසු පසට. පසුපසර දිකරහම අපිට පේනවා තිත්‍රයකා දෙක හමුවනස්ථානය. පුතේ මේ තිිත්‍රයකා දෙක හමුවනස්ථානය තමයි ප්‍රතිබිම්බේ නිර්මාණය වන්නේ. එනං අන්න ප්‍රතිබිම්බය ඉමේච්ෂයක තියෙනවා ධර්පනයට පිටු පසින්. ට பேේනවා දෙයා උඩුකුරුයි කියලා ඔබට පේනවාදයා වස්තුුවට වඩා උසයි වැඩී විශාලයි කියලා ඔබට පේනවාදයා තිරේකට ගන්න බෑ කියලා මේක තමයි අවතල ධර්පනවල එට වඩා අඩු දුරකින් ඒ නනි ි දුරට වඩ අඩු දුරකින් ැබූ වස්තුව කළ වැෙන ප්‍රතිබිම්බය ඒක තමයි මුහුණට ලං කරලා අවතල දර්පනය මුණ බැලුවොත් අපිට පේන ප්‍රතිබිම්බය මුණට මෙහම ලං කරලා අපි අවතල ධර්පනයකි මූන බැලුවොත් අපේ මුහුණේ විශාලිත ප්‍රතිබිම්බයක් ලැබෙනවා. අපේ මුහුණේ තියෙන කුරුලෑ ලප කැලැල් සසිියල්ලම හොඳින් පෙනෙනවා. එනිසා ඉරූපලාවන්නේ කටේතුරද අවතල ධර්පන භාවිත කරන්න.ඒනිසා එමකිරණ සටහන් අපිට මෙන්න මේ ආකාරයට අඳින්නත් පුළුවන් අපිට මූනට ලංකල්ල හරි බලන්නත් පුළුවවා. දැ ඔබ දැක්කනෙ අපි අර ඉටිබන්දමක් තැල්ලූ ඉටින්දක් ඔබට පෙන්නවා. එහි ඔබ දැක්ක, ල්බටි පද මේ ශාිත පතිබිම්බිය උඩුකරු ප්‍රතිබිම්යක් තිරයක් මතර ගන්න බැරිවිදිහයට දර්පනය තුළ හැදෙනවා. හොඳයි පුතේ අපි හෙමනං ඉස්සරහටයම්. මෙන්න ඔබ දකින ඊනක අවස්ථාව. ඒ තමයි වස්තුව F නාබිය මත තියෙන අවස්ථාව. වස්තුූ එ නාබිය මත තිබ්බහම මොකක්ද වෙන්නේ. වස්තුූ එ නාබිය මත තිබ්බහම අපි බලමු වස්තු ඒ ප්‍රතිබිම්බය හැදෙන්න්නේෙ කොහේද කියලා. මෙනවම ගිරණටහන්නදින. බ දකිනවා සී හරහා ගමන් කරන කිරණය කෙලින්ම ගිහිල්ලා වස්තුවේ ඊ හිස ස්පර්ෂ කරමින් ගිහිල්ලා අවතර ධර්පනය මතර වැටිනෝ. දැකබ දන්නුව සීහරහා ගිය කිරණයක් පරාවර්තනයෙන් පස්සේ ආපහු සී හරහාම යනෝ මෙන්න මං හිස දැම්මා නිප්පැත්තට. දැඟ අපි දෙවෙනි කිරණය ආඳමු. දෙවිනි කිරණය සමාන්තරව ගමන් කරනකිරණයක් එ දෙවෙනි කියරණය වස්තුවේ ඊහිස ස්පර්ෂ කරමින්න්ගේි හිල්ල අවතල ධර්පනය මත වැටිලා පරාවර්තනය වෙලා නාබිය හරහා ගමන් කරනවා. හනම් සමාන්තරවගිය කියරණය පරාවර්තනය පස්සේ නාබිය හරහා ගමන් කරා. අපට පේනවාද මේ කිරණ දෙක එකනෙකට සමාන්තරයි කියලා එනම් ප්‍රතිබිම්බය හැදන්නේෙ කොහේද. අනන්තයේ අපිට කියාගඩ බැරිතරම් දුරක අනිපැත්තෙන් අපි තිත්‍රේකා දෙක යාකරත් ඒත් අමාන්තරව අනන්තයට යනො එනං වස්තුවක ප්‍රතිබිම්බයක් අනන්තේ හැදෙන අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකක්දේ අවතල ධර්පනයක් ඉදිරියේ F නාභිය මත තිබුණු වස්තුවක ප්‍රතිබිම්බය අනන්තයේ සෑද. ඉති ඕක රිවස්ස එකත් වැඩ කරන. මොකද රිවස්සක එතමයි අනන්තයේ ඇති වස්තුවක ප්‍රතිබිම්බය නාබිය මත සෑදේ අනන්තේඇති වස්තුවක ප්‍රතිබිම්බය නාබිය මත සෑදේ. ඔන්නපුතේ අපිට තවත් පුංචි දෙයක් එනවා. මොකක්දේ. ඔය සූර්යා ඉන්නේ අනන්තේන ඉති අපිට පුළුවන් සූර්යාගේ ප්‍රතිබිම්බයක් නාබියමත හදාගන්න. කොහොමදේ අපි සූර්යා වගේ ඈත ඉන්න වස්තුවකට මෙන්න මේ අවතර ධර්පනය අල්ලනවා. ඊට පසේ මොකත් අපි කරන්නේ. ඒ අවතර ධර්පනය ගෙන සමාන්ත රාලෝක කදම්බය මෙන්න මේ වගේ තිරේකට යමු කරනවා. ේෙනවාද මේ තිරෙයක් මෙතැ තිීරනවා. මෙන්න මේ තිරෙඩයමු කරනවා. ඉර පස අපට පොඩ්ඩක් එහා මෙහා කරන්න වෙනවා. නාබිගත කරගන්න. අපි මේකට කිය න ෆෝගස් කනවා කියලා නැතම් බහෝ පැදිි අපි කිය ෙනවා සිංහලෙන් මේකට සීරුමාරු කරනවා කියලා. මෙම සීරුමාර කරම් මොකක්ද වෙන්නේ. අර සූර්යාගේ සිට පැමිණෙන සමාන්තරාලෝක කදම්භය අවத்தල ධර්පනයෙන් පරාාවර්තනය වෙලා ඉතාම කුඩා ආලෝක ලපයක් ලැබෙනවා මෙන්න මේ තිර මතට. එම අවස්ථාවේද තිරයේ සිට අවතර ධර්පනයට ඇති දුර මැනගත්තොත් එම දුර තමයිපුතේ අවතල දර්පනයේ නාබිදුර. ඇයිඒ ප්‍රතිබිම්බේ හැදුනේ නාබිය. හැන නාබියයේ සිට ධර්පනයට එබෙන දුර තමයි අපි නාබිදුර කියලා කියන්න. ඇති මෙන්න මේ වගේ ප්‍රායෝගික ක්‍රමවලින් අපිට දලවශයෙන් අවතල ධර්පනයක නාබිදුර හොයා ගන්නත් පුළුවන්. අපි යනවා තුංවෙනි අවස්ථාවට. මෙන්න බලන්න ඔබ තුංවෙනි අවස්ථාව. දැ අපි ඔබ ඇක්කොත්් කොබට පෙනෙයි දීල තියෙනවා මොකක්ද අවතල ධර්පනය දිරිය F සහ C අතර F කියන්නේ නාබිය C කියන්නේ වක්්‍රතා කේන්ද්‍රය අතර මැද ප්‍රදේශය තමයි අපේ වස්තුවතියල ති. දැන් අපි බලමු මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හටගන්න කොහොමද කියලා. පුුවන් ඉස්සල වගේම මෙ බලන් සමාන්තරාලෝක කිරණයක් එවන් එවගේම සීහරහා ආලෝක කිරණයක් එවන්න ඕන දැ මුලින් ආලෝක කියරණය එන්නේෙ පුතේ සීහරහා බල නොබට පේනවා මවනක නැවත පෙන්නවා සීහරහා ආලෝක කිරණයක් පැමිණෙන ආකාරය සීහරහා පැමිණ නාෝක කිරණය පරාවර්තනයෙන් පස්සෙමොකක් දෙ වෙන්නේ ආපසු සීහරහාම ගබන් කරනු. පසුස ීහර හාම ගබන් කරනවා. ගෙඩලුවක් නෑ. දැන් අපි තවත්කිරණයක් වඩා පහසුයි සමාන්තරෝ පැමිණණ කිරණය. ඔබ දැන් දකිනවා ආලෝක කිරණය සමාන්තරෝ පැමිණවා. දැම් මගල්ද වෙන්නේ වස්තුව හිස ස්පර්ශකරමින් පැමිණි කිරණය පරාවර්තනයෙන් පස්සේ යනවා F්නාබිය හරහා. ඔන්න දැන් ඔබට පේනවා ධර්පනයේ පැත්තම වස්තුව තිබුණු පැත්තම කිසියම් ලක්ෂයකදී මෙන්න මේ කරණ දෙක එකතු වෙනවා. ඔන්න කරණ දෙක එකතු වෙච තැන අපි ප්‍රතිබිම්බය නිර්මාණය කරන. අන්න ඔට ප්‍රතිබම්බිය ලක්ෂණ ලැබෙනෝ බලන්න වස්තුවට වැඩිය ප්‍රතිබිම්බිය විශාලාලයි උසයි. හැනම් ප්‍රතිබිම්බය විශාලායි. හැව වස්තුව තියෙන් උඩුකරුවනම් ඊට විුද්ධ පත්ත ප්‍රතිබිම්බිය යෙන්නේ ඒන ප්‍රතිබිම්බය යටටිකුරුයි. ඉනඟ වැදගත්ම දේ තමයි මොකක්ද. ප්‍රතිබිම්බය, රයක් මතට ලබාගත හැකි. ඇයිඒ දැන් ඔය ප්‍රතිබිම්බේ හැදිල තියෙන්නේ ධර්පනයට ඉස්සරහින්නේ ඒකන වස්තුව තිබුණු පැත්තමන එනම් වස්තුව තිබුණු පැත්තම අපි තියාගත්තවොත් එහෙම තිරයක් ඔය තිරයට අපිට මේක ගන්න පුළුවන්. ඉති මේක තමයි F සහසී අතර තැබූ වස්තුවක ප්‍රතිබිම්බේ ලක්ෂණ තුනයි. මොනොවද ප්‍රතිබිම්බේ විශාලයි ප්‍රතිබිම්බේ යටිකුරුයි ප්‍රතිබිම්බේ තිරෙකට ගත හැකි ය නම් තාත්විකයි. අපි මේකක් හදලා බලමු. මේ තියෙන් මෙන්න තිරයක් තියෙනවා. මෙන්න ඉටිබන්ද මක්තියන අධීපත වස්තුවක් නිසා අපඒ එක දල්වගම්මු එතකොටඒ එක මොකද වෙන්න එක දීප්ත වවස්තුවක් වෙනවා. ඉට පස මකක් අපි කරන්න. මෙන්න මේ අවතර ධර්පනයෙන් උත්සාහ කරමු මෙන්න මේ තිරේ මතට තාත්තිික ප්‍රතිබිම්බයක් ලබාගන්න. ඔන්න දැම්මම ඉටිපන්දම දල්වලා මේ තිරයට තිබිම්බේ ලබාගන්න උත්සාහ කරන තාත්තික්‍රතිිම්බේ දැ ඔබළ යුතු දේ වන්නේ ඔබ කළයුතු දේ වන්නේ මේ කියන තාත්තිික ප්‍රතිබිම්බය ලැබෙන ආකාරය මේ හදන ආකාරය හොඳින් බැලීම දැ මේ දීන අප තිරය ඔබ ද කින මේ තිරය මේ අපේ වස්තුව ඉරිබන්දමු දැගීට පස්ේ මොකක්ද මම කරන්නේ ශාලාව තරමක් දුරට අඳුරු කරගෙන මෙන්න මේ ඉටිපන්ද මේ ප්‍රතිබිම්බයක් තාතික ප්‍රතිබිම්භයක් තිරේකට ගන්න උත්සාහ කරනවා. අ බලමු දෑ. හොඳයිපුතේ දැන් අපිට පුළුවනි විදිහට අපි ඉන්න පරිසරය අඳුරු කරගෙන මේ අවස්ථාව තිරයක් මතර ලබාගන්න. ඔට පේනෙනවා මේ දැල්වූ ඉටිපන්දම තමයි අපේ වස්තුව දැන් ඒ වස්තුව තියෙන පැත්තම තමයි මෙන්න මේ තිරේ තිවෙන්නේ මෙ තිර දැන් ඔබට පේනවා මේ තියෙන්නේ ධර්පනය තකොට ධර්පනයට ඉදිරියෙන් තමයි පස්තුව තියෙන්නේ ඊට තාව පොඩ්ඩක් එහහායින් ඉදිරියෙන් තමයි තිරේ තියෙන්නේ දැන් වස්තු වේ තාත්වක එක අන තිරේකට ලබාගත හැකි ප්‍රතිබිම්බයක් ඔබට පේනවා තිරේ මතට ඇවිල්ලා තියෙනවා මෙම් තැන් ඉතිපන්ඳම් දැල්ලට වඩාය ප්‍රමාණයෙන් විශාලයි. යටටිකුරුයි. ඉතිං මෙතෙදී ප්‍රමාණයෙන් විශාල යටිකරු තාත්තිික ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ත මේක තමයි අපේ ඔය තුන්වෙනි අවස්ථාව එක කියන්නේ අවතර ධර්පනයක් ඉදිරියේ F සහ සී අතර ප්‍රතිබිම්බයක් පස්තුුවක් තැබෝත් එම වස්තුයේ යටටිකුරු විශාල, තාත්වක පතිබිම්බයක් ලැබෙනවා. හොඳයි අපි එහෙමනම් අපේ ඊළඟ අවස්ථාවට යමු. ඊළඟවස්ථාවේද අපි කතා කරන්න හදන්නේ අපේ වස්තුව සී එකන වක්‍රතා කේන්ද්‍රය මත තියලා කොහොමද එයාගේ ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්න කියන එක බලන්න අවතල ධර්පනයක් ඉදිරේදී. ඉතිං අපි එතැදි කරන්නේ වස්තුව හරියටම සී මතතියලා අපි යාලෝකකිරණ යවනවා. ඇැද අපි ලුවන් පලවෙනි ෝක රනය විදියටට බොට පෙනෙ වස්තුවේ ඊහිස ස්පර්ෂකරමින්, ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණයක් අපිට මෙන්න මේ විදිර යවන්න පුුව. දැ මේ කිරණේ මොකද වෙන්නේ තලධර්පනය මත වැදිලා පරාවර්තනය වෙලා F නාබිය හරහා ගමන් කරනු. ැ මේකත් එක්ම අපට න්දිින්ද පුළුවන් ඊළඟ කිරණේ තමයි නාබිය හරහා ගමන් කරන කියරනේ. ඔන්න ඔබදකිනෝ. වස්තුවේ ඒහිස ස්පර්ශ කරමින්. නාබිය හරහා ගමන් කරන කිරණය අවතල ධර්පනය මත වැටිල හරාවර්තනය වෙලා ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. බරන්න ඔට පේනවා කිරණ දෙක හමුව උස්ථානය. මොකදද වෙන්නේ හරියටම කිරණ දෙක හමු උස්ථානය මත ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. ැන් ඒ ප්‍රතිබිම්බී විශේෂ ලක්ෂණ කීපයක්ති නවා. එයා යටිකුරුයි තාත්තිිකයි හැබැයි වස්තුවේ ප්‍රභාණයට සමානයි. වස්තුව තිබුණු තැනම තමයි ප්‍රතිබිම්බ්‍යයක් නිර්මාණය වෙනි. වස්තුව තිබුණු තැනම තමයි ප්‍රතිවිිම්ව්‍යත් නිර්මාණය වෙන්. ති අපිට මේකත්වාට හදල පෙන්න්නන්න පුළුව. බලමු කොහොම දෙේක නිර්මාණය වෙන්න කියලා. හොඳයි පුත්තේ මේ බලන්න මේ ඔබ දකිනවා දැල්වූ ඉටි පන්දම එයා තමයි අපේ වස්තුව මෙතියන තිරය දැන් මේ තියෙන්නේ අපේ අවතල ධර්පනය දැන් වස්තුව ඉඳද එන ආලෝක කියරන අවතර ධර්පනයට වැටිලා පරාවර්තනය වෙලා ගිහිල තමයි මෙන්න මේ ප්‍රතිබිම්බේ නිර්මාණය කරන්න. ඔබට පේනව ඇති මේ ප්‍රතිබිම්බේ යටිකුරුයි. මේ ප්‍රතිබිම්බේ තාත්තිිකයි තිරේකට ගත හැකි. ඒවගේම අර ඉටිපන්දම් දැල්ලේ ප්‍රමාණයට ප්‍රමාණයෙන් සමානයි. එනම් ප්‍රමාණයෙන් සමානයි යටිකුරුයි තාත්තිකයි. ඔබට පේනව ඇති ඉටිපන්දම නැත්නම් වස්තුවතියන තැනම තමයි අපේ තිරේ තියල තියන්නේෙ. එකන තිරයයි ස්තුයි ඔබට පේනවැම එකම තැක තියර දීම එකම තැනකතයරතිය. එතකොට සමාන දුරකින් තමයි ප්‍රතිබිම්බේ නිර්මාණය වන්න එකන වස්තුවතියන්නේෙ සීවල වකරතාකේන්ද්‍රයේ ප්‍රතිබිම්බය තියන්නේත් සීවල වක්‍රතාකේන්ද්‍රයේ. තොට මේ තමයි හතරවිනි අවස්ථාව තාර්තිික ප්‍රතිබිම්බයක් හදන අවස්ථාව අවතල ධර්පනයකින් හොඳයි අපි ඉස්සර හට යමු. හොඳයි පුතේ හොන්න දැන් අපි අවතල ධර්පනයක් ඉදිරියේ ගොඩක් ඇතින් එකයනයාගේ සීවක්‍රතාකේන්ද්‍රටත් වඩා ඈතින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය කොයි වගේද ලැබෙන්න්නේ කියලා බලමු. මේ බලන්න විනිවිධකයේ දිහා ඔබට පේනවා සීටවඩා ඇතින් තමයි මේ කියන වස්තුව තියලා තියන්නේ. ඔන්න දැම්බම ඒ කියන සීටඩා ඇතින් තැබූ වස්තුව ඉදලා ආලෝක කරණයක් කියවනො. හොදයි. ඔ බලන්න මේ විනිවිධකේ දිහා? හරි. මේ තියෙන්නේ ඔන්න වස්තුතියිෙ සීට ඇති දැන් ඔන්න ආලෝක කිරණයක් එෙනවා ප්‍රධානක්ෂයට සමාන්තරව. පරාවර්තනයෙන් පස්සේයා F නාබිය හරහා ගමන් කරනවා. ඉළඟට දෙවෙනි කිරණය. අපි අඳිනවා මෙන්න මෙහෙම. කිරණේ යන්න එ නාබිය රහා. පරාවර්තනයෙන් පස්සෙපුතේයා ප්‍රධානක්ෂයට සමාන්තරව ගමන් කරනවා. බලන මේ කිරණ දෙක හමුවෙන තැන Fහා අතර කුඩා, යටිකුරු තාත්තිික ප්‍රතිබිම්බයක් ලැබෙනෝ. වස්තුවට වඩා කුඩා වස්තුට වගේන මේ යටිකුරුයි තිරේකට ගත හැකි තාත්ික ප්‍රතිබිම්බයක් ලැබෙන. දැම් බලන වවස්තුවතියනි ගොඩා ඇත ප්‍රතිබිම්බය හැදුනේ ගොඩා කිස්සරහ. තැම මේ අවස්ථාව අපිට මෙන්න මෙම පෙන්න්න පුළුවක් මේ බලන්න මගේ මේසේ මත තයෙන වස්තුව යයින්න ගොඩා කඇත. මේ තිය ධර්පනය තර්පනයට වඩා ගොඩා කඇතයින්න. තරවේ ධර්පනයයි වස්තුයි අතර මැද්්‍ය තමයි මෙන්න තිරේ තියල තියෙන්. දැන් අපි බලමු මේ වස්තුවේ කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් මේ තිරයට ලැබවෙන්නේ කොමද කියලා. තිරේ දේ ඔබ බලාගෙන හිටියොත් ඔට පෙනෙයි අපි බලමු ආලෝකය තත්ත්ව අඩු කරලා කොහොමද වෙන්න කියලා මේ කියන දර්පනය අවතර ධර්පනය ගොඩාක් ඇද තියෙන ඉට පන්ද මේ කැන සීටත් වඩා ඇතින්. වකරතා කේනර වඩා ඇතින් තියෙන වස්තුවේ තිිම්බේ කොහොමද තිරයක් මතර ලැබෙන්න්නේ කිය. දැන් ඔබ දකි තිරෙ කෙලවර කුඩා යටිකුරු තාත්ික ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙලා තිෙනවා. ඔන්න එහෙම නං අපි කරණ සටහන ඇද එම කරණ සටහන ප්‍රතිබිම්බය ලැබෙන ආකාරය තිරේකට අරගෙන බැලුව. හොඳයි පුතේ එහෙමනං දැං අපිට පුළුවනි අපේ පාඩම ඉස්සරහට යන්න දැන් ඔබට කෙරණ සටහන දිින්නත් පුළුවන් ප්‍රතිබම් මේ හවබෝධ කරගන්නක් පුළුව හර. දැම් මේ අවතල දර්පන මොනවට ද පාවිච්චි කරන්නේ. ඔන්න බලන්න ගො මුහුණ බලන්න විතරද අවතර ධර්පන පාවිච්චි කරන්නේ. නෑ. අවතල ධර්පන භාවිත කරනවා වැඩ ගොඩකට. අපි එකින්ෙ එක පටන්ගම් මන් පාඩ ආරබ්භ කරදදිිත් ඔොට කිව්වා ස්ථාාව වැඩගත් භාවිතයක් දන්ත වෛද්‍යවරු රෝගීන්ගේ දත්පීක්ෂා කරන්නට අවතල ධර්පන භාවිත කරනවා. න්තවෛද්‍යවරු රෝගීන්ගේ දත්පරීක්ෂා කරන්න අවතල ධර්පන භාවිතා කරනවා. දෙක මෙ බලන් මෙමගින් විශාල ප්‍රතිබිම්බ ලැබෙන නිසා. තැඟට මතකයි විශාල ප්‍රතිබිම්බ ලැබෙන්නේ කොතනදද මුහුණට ආසන්නේඒම තිබ්බහම. විද්‍යාත්මකව කිව්වොත් විශාල ප්‍රතිබිම්බ ලැබෙන්නේ කොහොමද අවතල ධර්පනයේ නාබිදුරට වඩා අඩුදුරකින් වස්තුව තිබ්බහම. එහෙමන අපි මොකද කරන්න ඕ මෙහෙම ධර්පනය මූුණට ගොඩා සමීප කරන්න නැත්තල් ලංකරන්න ඕනේ. අපි බ මීල ගවස්ථාවමොක්ද කියලා ඇ විශාල ප්‍රතිබිබ ලැබෙන නිසා මුහුණවලන්න විතරක් නෙමයි. ඒ අටතේ තියෙන තවත්තවත්දේවල් රූපලාවන්න කටයුතු කරන්න ලප කැලල් කුරුලෑයි වත් කරන්න මේ වගේ වැඩවට පාවිච්චි කරන්න පුළුව. මෙන්න රූපලාවන්නේ කටයුතු කරනවා. මේ වැඩවරට නද අපිට අතර ධර්පන බොහොම ප්‍රයෝචනවත් වෙනවා.යේ මේ කරන්න නිර්මාණ බොහෝම පරිස්සමින් කරන් ඕනේ. ඒ වෙන කොහෙරි දැන්වල ගෑ උනුත් එෙ මොකද වෙන්නේ ඒ නිර්මාණය කඇත වෙන. තෙනිසා මේ කියන එක චිත්‍ර දීනොටත් වඩා පරිස්සමින් කරන්න ඕනේ. ඒනිසා විද්‍යාවෙදී අවතල ධර්පන භාවිතය ඉතාම වැදගත් වෙනවා. හොඳයි. අපි තවදුරටත් ඉසරහටයමු දැංගඔබ තිරේ දකිී ඔය අවස්ථාව. මොකදදේ අර පුංචි අතක්. අවතල දර්පනයට ලංකල හම විශාල වෙලා පේනවා කියලා. හැබැයි එහෙම විශාල වෙලා පේනවනං ඒ මොන අවස්ථාවටද අපට ප්‍රයජෙන්න්ට ගන්න පුළුවන් වෙන්නේ. මුහුණ බලන්න රැවුල කපන්න රූපලාවන්නේ කටයුතු වලද. එවිතරක් නෙමි කැමරා කරණේදී ආලෝකය හරවාය වන්නට අවතල පරාවර්ථක පාවිච්චි කරනවා. කැමර කරේද ඔබ දන්න න මේ ොෆ් බොක්ස් කියලාතින. විද වර්ගවල ආලෝකය හරවා එවන අවස්ථා. එනිසා කැමරා කරමේදීත් මේ කියන අවතල දර්පන භාවිතා වෙන. මේ උබ දකින්නේ තවත් වෙනස් අවස්ථාව. අවතල පරාවර්ථක දුරේක්ෂ ඉතා ඇත තියෙන දේවල් වල සිට පැමිණෙන ආලෝක කියරණ ඔබ දන්නවා අවතල ධර්පනයකට පුළුවන් යගේ නා බිහේදී මේ කියරන එක්කහු කරන්න නි අනන්තයේ තියෙන වස්තුූන්ගේ නැතම් ඉතා ඇත තියන වස්තුූන්ගේ ප්‍රතිබිම්බ නාබිය මත නිර්මාණය වෙනවා. මෙන්න මේ ගුණාන්ගේ ඔපයෝගි කරගෙන අවතල ධර්පනයකින් අපිට පුළුවන් අවතල දුරේක්ෂ, නතම් පරවර්ථක දුරේක්ෂ නිර්මාණය කරන්න. ඔබට පුළුවනි පුංචි ක්‍රාකාරකමක් ගෙදරදි කරන්න මොකක්දේ. ඔබ අතට කවුනොත් මේ වගේ කුඩා අවතල ධර්පනයක්, මේ කුඩා අවතල දර්පනය ඔබට පුළුවනි රකට අල්ලන් ඈත තියෙන දර්ශනයක් ඈත තියෙන වස්තුවක දර්ශනයක් මෙහෙම තිරේකට අරගෙන පොඩඩක් එහා මෙහා කරන්න. ඔබ දෙ මේගේ වචනය දන්නවා. එහා මෙහා කරනවා කියල කියන්නේ සීරුමාරු කරනවා. ෆෝකස් කරනු. ඔබට කිසියම් අවස්ථාවක ඉතා ඈත තිබෙන වස්තුයි කුඩා යටිකුරු තාත්තික ප්‍රතිවිීභයක් තිරයක් මතර ලැබී. මෙන්න මේ අවස්ථාව ඔබට ත්තික ප්‍රතිිම්බ නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථාව එනම් ඒ අවස්ථාවම තමයි අවතල පරාවර්ථක දුරේක්ෂවල භාවිතා කරලා තියෙන්නේ. අපි ඉස්සරහට යමු. එහෙම නම් දැංවව දන්නවා දුරේක්ෂ නිර්මාණයේදී මේ කියන අවතර දර්පන භාවිත වෙනවා. මෙන්න තවත් අවස්ථාව. ඔබ දකිනෝ වාහනවලයි දිරිපස ප්‍රදාන ලාම්පු ඒවායේ භාවිතාවන්නේ පාරාවලක අවතර දර්පන. මොනෝදම සි අම් විදිහක අවතල ධර්පනයම තමයි තවදුරටත් සංවර්ධනය කරලා. එහි හැඩේ පොඩ්ඩක් වෙනස් කරලා අර ප්‍රධාන ලාම්පු සඳහා භාවිත කරනවා. එතකට ඒවා තින බල්බවලින් නිකුත්වන ආලෝක කිරණ. පරාවර්තනය කරලා බිම්ම එකක් විදිහයටන තං කෙලින්ම ඉදිරයටන කදම්භයක් විදිහට නිර්මාණය කරලා වැඩි දුරකට. ඒයාලෝකේ යොමු කරන්න, ලාම්පූල තර ප්‍රහන ලාම්පො හේ ලෑම්ස් ලාි කියෙනනමේ ප්‍රාන ලාම්පුවල ඔය කියන අවතර ධර්පන භාවිත කරනවා. ති මේකම තමයි විදුරිි පන්ඳම් වලට තරගෙනතයෙන්. අපි මේකහනිනුත් කිවපුතේ වඩා විශාල ප්‍රතිබිම්බ ලැබෙන නිසා රැවුල කැපීම සඳහා අවතර ධර්පන භාවිත කරනවා. ඉළඟ වඩාත්ම වැදගත්වන දෙයක් තමයි ඔබ දන්නවා මේ උඳුන් විධ උඳුන් වර්ගතයනවාන ගෑ සුඳුන් දර උුන් වගේ උුන්. ැ මේ හම එකකටම බලශක්තිය වැෑයවෙනවා. බලශක්තිය වැෑයවෙනවා විතරක් නෙමයි මේ වගේ පොසිල ඉන්දන දහනය කරහම පරිසරයත් යම්ප්‍රමාණක දූජනය වෙන කාබ ඩක්සයිට් බැය වෙනවා. ඇති ඒ මුකදත්ම ැතුව සූර්යාගෙන් උයන්ට පුළුවන්. සූර ශක්තියන් සූරයතාපයෙන් උයන්නට පුළුවනි. කොහොම දෙවම උයන්න. මේ සූර්ය ශක්තියනම් සූර්යා සතුතාපය එකම ලක්ෂයකට එකතු කරන්න පුළුවන්. මොකදද මේ එකතු කරන ලක්ෂය අදන්නවා. සමාන්තර ආලෝක කදම්බයක් අවතල ධර්පනයකින් පරාවර්තනය වනාට පස්සේ එහි ඉදිරි ති ලක්ෂයක දිය එකතු වෙනවා. කෞුද ලක්ෂ නාබිය. එමනං සූර්යාගේ සිට පැමිණෙන සමාන්තර ආලෝක කදම්භයක් විශාල අවතල පරාවර්ථකයකින් එකම ලක්ෂයකට එකතු කරන්න පුළුවන්. මෙ ලක්‍ෂයතමයි නාබිය නාබිය මත කිසිම් බඳු නක්ෂාස්පානක් තිබ්බෝොත් එයාට උපරිමතාප ප්‍රමාාණයක් ලැබෙනවා. එනම් මෙන්න මේක පාවිච්චි කරලා තමයි පුතේ අවතල දර්පන භාවිතයෙන් අවතල පරාවර්ථක හදල උඳුන් නිර්මාණය කර තිීන්.ති මෙවැට ගෙන සූර්රය උඳු නක් කියලා. ඉතා විශාල ලෙස ඉවුන් පිහුම් කටයතු කරන්න බැරිවුුණත් ආහාර පිසීම කෙසේ වෙතත් වතුර රත් කරන්න පාවිච්චි කරන්න පුළුව. ඒවගේ වි කටය ස පාවිච්ි කරල වැඩදියුණු කර සූර්රය උුන්ද භාවිතා වෙනවා ලෝකයේ පුරා. පුංචිපුංචි ගැටන තියෙන ආහාරයක් පිසමින් ඉන්නකොට ඒ පිසින ලබන ආහාරය හරි ඒ පිසිු ලබන ආහාරය පිසින අතරතුර ඉරය නැතිේ ලාගියෝ මොකදපි කරන්න. කණඩ වෙන්නන්. එක පාට වැස්ක් ඇදැවැත්නොත් මොකද අපි කරන්න. ඒවගේ පොඩි පොඩි ගැටලු තියෙනවා. රෑට ව යන්න බෑනේද. එහමතියෙනවා. නමුත් සූරය උුදුන් හදලතිෙන්නේ අවතල ධර්පන භාවිත කරන්නේ. එහි අපි කතා කරපු, නාබිය මත ආලෝක කියරන ෙක්ැස් වෙනවාය කියන සංකල්පය භාවිත කරමින්. එස්ස රහට යනම්. විදුලි පන්දම්. තැඟ දකිනෝ මෙතන විදුරිි පන්දමක් ඒවගේ බ දකිනවා අවතර ධර්පනයක හැඩේ තවදුරටත් වක්‍ර වුණට පස්සේ ලැබෙන පාරාවල එක අවතර දර්පන කියන හැඩේ. එතකොට නාබියයේ තියෙන ආලෝක ප්‍රභවයක් සමාන්තරව යවන්නට මේ කියන හැඩට පුළුවන් වෙන. තිේනිසා වාහන ලාම්පුුවලටත් විදුලි පන්දම් වලටත් මේ කියන මුහුණට භාවිතා කරනවා. අපි ඉස්රහට යන. මෙන්න සූකෝෂ නිර්මාණය කරදදී දැන්ැන් මොකක්ද වෙන්නේ තලිය සූරකෝෂවලට අමතරව වක්්‍ර හැඩතින තම් අවතල හැඩදි සූරකෝ නිර්මාණය කරනවා රේග බලාපොරොත්තුවත් වැඩි යාලෝක ප්‍රමාණයක් පරාවර්තනය කරමින් මේ සූරකෝෂවලට ලබාදී. මෙන්න ඔබ දකිනවා අවතල ධර්පනයක නාබිදුර දලවශයෙන් හොයාගන්න ක්‍රමයක්, කෝමදියක දලවශයෙන් හොයාගන්න. ඔබ දකිනෝ සූර්යාගේ ඉඳං ආලෝකයේ පැමිණෙන්නේ සමාන්තරව කියලා. සමාන්තරව පැමිණෙන් ආලෝක කිරන නාබීදය එකතු වෙනවනි එනම් අප කළ යුත්තේ ඈතසිට පැමිණෙන වස්තුවක හෝ සූර්යාගේ ආලෝක කිරන අවතල ධර්පනයකින් පරාවර්තනය කරලා තිරයක් පෙතර ලබාගැන. ඉට පස්සෙ පොඩ්ඩක් එහාමිහා කරලා විද්‍යාත්මක වකි වෝත් සීරුමාරු කරලා. ලැබෙන ලක්ෂීය ආලෝක ලපය ලැබෙන අවස්ථාව. එම තිරයේ සිට ධර්පනයට ඇති දුර මැනගන්නට ඕනේ. එහෙම දුර මැනගත් ොත් ඒ දුර තමයි දල නාබි දුරවන්නේේ. ඔන්න පුතේ අපි ඊළග කොටසට යනෝ දැන් අපි කතා කරන්න හදන්නේ උත්තල දර්පන ගැන. උත්තල දර්පන. අපිට මතක් වෙන්නේ වාහනවල පැතිකන්නාඩි ඔබ දන්නවන පාර යන ඕනෙම වාහනයක පැතිකන්නඩි තියනවා. මේ වාහන පැතිකන්නාඩි වල විතරද උත්ත දර්පන භාවිතා වෙන්නේ නෑ එනි සසාපි තාව චුට්ක් ස්සරහට හිලා බලමු මේ කියන උත්තල ධර්පන භාවිත වන අවස්ථා මොනවද උත්තල ධර්පටවල හැදිලතියෙන විදිහ ක්‍රමය ව්හය කුමක්ද කියලා. ඉතිං අවතර ධර්පනවලට ජාමිතික සටහනා කැන්ද වගේම. උත්තල ධර්පනවලත් හැදිලතියෙන විදිහ පෙන්න්නන්න අපිට මෙන්න මේ වගේ ජාමිතික සටහන කදන්න පුළුවක්. ඔ තිරේ දකිනව පුතේ ඔය කියන ජාමිතික සටහට බලන්න විශාල වීදුරු ගෝලයක් මේ ගෝලයේ හරි මැද අක්ෂය තමයි කේන්ද්‍රය අපි එක සී කියර නම්කලොත් අපි දැන්ගේෙකට කියනව වක්‍රතා කේන්ද්‍රය කියලා. තැන් අර ගහල තියෙන හර සිර තමයි පුතේ ප්‍රධහන අක්ෂය එහි ධර්පනයළඟ කෙලවර තමයි පී ද්‍රැවය දැන් සීවක්‍රතා කේන්ද්‍රයයි පී ද්‍රවයයි අතර හරි මැද තමයි එ් නාබිය පිහිටන්නේ ඉති මේ වගේ වීදුරු ගෝලයකින් කපාගත්තු තුනී පෙත්තක. ඇතුළත පෘෂ්ටේ අවතල ෘ්ට කිසියම් විදිහක රිදිී ආලේපයක් ගැල්වීමෙන් තමයි උත්තල ධර්පනය නිර්මාණය කරලා තිය දැන් උත්තලධර්පනය මුුණබලන්නේ අර පිටතට නිරාගිය පෘෂ්ටෙන් එක උත්තල පෘෂ්ටේ. හරි එහෙමනම් පාරදෘෂ්‍ය වීදුර ගෝලයකින් පෙත්තක් කපාගෙන, ඇතුළත පෘෂ්ටේ රිදයාලේපයක් ගැල්වීමෙන් තමයි ඔය කියන උත්තල ධර්පනය නිර්මාණය කරලාතින්. තැ මේ වගේ උත්තල ධර්පනයකින් සමාන්තර ආලෝක කදම්බයක් පරාවර්තනය වෙනි කොහොමද කියලා අපි චුට්ටක් බලමු බලන්න මෙන්න මේ විනිවිධකයේ තියෙන දයක්. ඔබ මේ රූපයේ දකින සිරස්රේකාව තමයි උත්තල දර්පනය. තිරස්්‍රේකාව තමයි ප්‍රධාන අක්ෂය. පේෙනවා Fහා ලකුණු කරලා තියෙනවා. දැන් අපි බලමු වක්‍රතාකේන්ද්‍රයේ සීනම් F කිය නාබිය මෙන්න පීද්‍රැවේ. දැන් සමාන්තර වාලෝක කදම්භයක් ආව කියල හිතමු ඔබ දකිනව සමාතර ලෝක දම්බයක් කියනවා. එයා කොහොමද පරාවර්තනය වෙලා යන්නේ මේ ධර්පනය තුළ ඇති නාබියයේ සිට පැමිණෙන්න්නාක් මෙන් තමයි කරණ පරාවර්තනය වෙලා යන්න. එනිසා අපි බැලුවොත් එහෙම හැමකිරණයක්ම යන්නේ නාබිය ඉඳං ආව වගේ. නාබිය ඉඳං ආව වගේ මේකිරණ විසිරලා යනෝ එනිසා මේක මොන පරාවර්තනයක්ද විසිරල්ලා යන පරාවර්තනයක් අපසාරී පරාවර්තනයක්. හරි දැන් ඔබ දන්නවා පි ද්‍රවේ ඉඳං F නාබියට තියෙන දුර ඔබට පේනවා දැන්තිරේක මේ දුරට අපි කියනවා නාබි දුරුව කියලා නාබි දුර හරි මෙ තියන්නේෙඒ අවස්ථාවනැවතා. ප්‍රධාරක්ෂ සමාන්තර පමන්නකිරණ නාබියයේ සිට පැමිණියක් මෙන් විහිදී යනවා හරි. දැන් උත්තල ධර්පනයක් ඉදිරියේ තියන ආලෝක කිරණයක් කොහොමද පරාවර්තනය වෙලා යන්නේ කොහොම දෙයාගේ ගබන් මාර්ගය කියනෙ අපි දැම්බලම්. හැබැයි මතකදයාගන්න උත්තල ධර්පනවල කොහේ තිබ්බත් කියරණ හැසිරෙන්නේ එකම විදිහකට. ප්‍රතිවිම් බැහැදෙන්නේ එකම විදිහකට. ඒ නිසා අපිට හරිම ලේසි. මෙවෙ අවස්ථාව බල පලවෙනි කිරණය. ප්‍රධහන අක්ෂයේ මතතියන කවුරු වෙතද සීවක්‍රතා කේන්ද්‍රයේ වෙත ආලෝක කරණයක් ආවෝත් පරාවර්තනයෙන් පස්සයා එම ගමන් මාර්ගයම යනෝ එකන සීවෙතාවත් සීවත යනෝ. අපි තිත්‍රේකාවෙන් ඇඳලතින්ටක යන්නන්නේ නෑ යනෝ වගේ පේනවා. එවගේම තමයි දෙවෙනි කිරණය. ප්‍රධන අක්ෂය මත තියෙන පී ද්‍රැවේවෙතාවොත් සමානකෝනයක් හදලා එකයන්නේ පරාවර්තන නියමවලට අනුව සමාන තීටා කෝනයක් හදමින් ගමන් කරනවා. එවගම තමයි ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණුනොත් නාබියයේ සිට ගමන් කලාක් මෙන් පරාවර්තනය වෙලා ගමන් කරනවා. ඔන්න අවස්ථාතුන සීවතාවොත් සීවලිංගාව වගේම යනවා පී ද්‍රැවේවෙතාවොත් සමාන කෝනයක් හදලයනවා ප්‍රධානක්ෂයට සමාන්තරවාවොත් F නාබයේ සිට පැමිණියක් මෙන් ගමන් කරනවා. මෙන්න අවස්ථා කීපයක් තියෙනවා මේ විවිධ අවස්ථාවල ආලෝකකිරණ දෙකක් භාවිත කරමින් අපිට පුළුවනි ප්‍රතිබිම්බය නිර්මාණය කරන්න. හැබැයි පුතාලා එකක් මතකතියාගන්න. මේ හැම අවස්ථාවකම ලැබෙන්නේ සමාන ප්‍රතිබිම්බ, උඩුකුරුයි කුඩායි, කට ගත නො හැකි අතාත්විකයි. ඔන්න බලන්න පලවි අවස්ථාව සමාන්තරව පැබින කිරණය නාබීයේ සිටාව වගේ යනවා. පී ද්‍රැවේ වෙත පැමිණිණ කිරණේ සමානකෝණයක් හදලය නො. බලන්නේ කිරණේ පසු පසර දික්කලොත් තිිත්‍රේකාවකින් මෙන්න මේ තිිත්‍රේකා දෙක හමුවන ස්ථානයේ උඩුකුරු කුඩා අතාත්තිික ප්‍රතිවම්බයක් හැදෙන. මේක තමයි අපි සෑම තැනකම දකින්න. ඕනෑම වාහන පැතිකන්නාඩියකින් අපි බැලුවොත් එ අපිට පෙනෙන වාහන කුඩාවට පේනවා. ඔබ මහුණ බලන් ඔබේ මුහුණ කුඩාවට පේනවා. මේක තමයි එකම ලක්‍ෂණේ. එනං මේ බලන්න ඊනගකිරණ සටහන ඒකත් එහෙමමයි. එ් මත තියෙන්නේ පී ද්‍රැවේ වෙත පැමිණෙන කිරණය සමාන කෝනයක් හදලා ගමන් කරම. දික්කරොත් අපිට ලැබෙන්න්නේ මොකක්ද කුඩා අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බයක්. ඔහොමම ඉඳම් බලන්න ඒ සටහනම අපි බලපු ඉළඟ සටහන දැන් වස්තුවතියෙන්නේ F සහ C අතර F අත මෙන්න බලන්න පී ද්‍රැවේ වෙත පැමිණිණකිරණය සමාන කෝණයක් හදල යනෝ. ඔන්න දෙවෙනි කිරණය වක්‍රතා කේන්ද්‍රයේ වෙත පැමිණිණ කරණෙ ආපසු එම මාර්ගේම යනවා. දැම්මොකක්ද වෙන්නේ. අර තිිත්‍රේකා දෙක යා කරහම ඒම ස්ථානයේ ප්‍රතිබින්බේ නිර්මාණය වවා බලන ප්‍රතිබින්බය උඩු කුරුයි ලන ප්‍රතිබිම්බිය කුඩායි තිරේකට ගත නොහැකි තාත්විකයි. අතාාත්විකයි. තිරේකට ගත නොහැකි අතාත්විකයි. අපි ඇූ ඊළඟ අවස්ථාවට බලන්න වස්තුව තියනෙ සීමත උතේ වස්තුව සීමත තියෙනව නම් අපට අරවාගේම කිරණටහ දෙකින් අඳන්න පුළුවන්. මෙන්න පස්තුවේ ඊහිස ස්පර්ශ කරමින් කිරණය පැමිණිනෝ. එම මාර්ගයේ මා පසු ගමන් කරනවා. වන්න අපි දෙවිනි කිරණය අඳනෝ. සමාන්තරව පැමිණ කිරණය. නාබයේ සිට පැමිණියක් මෙන් පරාවර්තනයෙන් පසේ ගමන් කරනවා. අන්න කරණ දෙක හමුවන ස්ථානය ිත්‍රේකා දෙක හමුවන ස්ථානයේ කුඩාස්තුක් නිර්මාණය වෙන වස්තුේ ලක්ෂණ මනොවද වස්තුව කුඩායි උඩුකුරුයි තිරයකට ගත නොහැකි අතාත් විකයි. අපි බලමු තවදුරටත් වස්තුව පිහිටීම වෙනස් කල්ලා දැන්තියෙන තැන බලන්න සීටත් ඈතින්තියෙන්. නසිීට ඇතින්තියර මේ වස්තුව ප්‍රතිිින්බේ අන්දිමුූ. පෙන් ඔබදා කිනව සමාන්තව පැමිණ කිරණය. පරාවර්තනයෙන් පස්සේ F නායේ සිට පැමිණියක් මෙන් කිරණය ගමන් කරනු. බලවෙනි කිරණය. අපට පේනවා. සීවක්‍රතාකේන්ද්‍රයේ වෙතයි ගවන් කරන්න. එමකිරණය පරාවර්නයෙන් පස ආ පහවු හැරල එම මාර්ගමයනො. දැඟහෙනම් අර කරණ සටහන් දෙකේ තිත්වයකා දෙක හමුවන ස්ථානය අපිට පෙන්න්න පුළුවන් ප්‍රතිබිම්බේ නිර්මාණය වෙනවා. මොදකින්නේ මනවද ප්‍රතිබිම්බේ ලක්ෂණ කුඩායි තිරේකට ගතනො හැකි අතාත්විකයි උඩුකුරුයි. අපි සියල්ලම මෙන්ද හැවයි ඔබේක දෙයක් දැක්කා හැම්ම අවස්ථාවකම මෙම කිරණවල ප්‍රතිබිම්බය සමානයි. ලක්ෂණ තුනයි. උඩුකුරුයි කුඩායි අතාත්විකයි. උඩුකුරුයි කුඩායි අතාත්විකයි. එනිසා ප්‍රායෝගිකව මේ වගේ අව උත්තල ධර්පනයක් අරගෙන. අපි එකගේ මූන බැලුවොත් කුඩාවට පේන්නේ. විශාල ප්‍රදේශයක් පේ නොවා. මෙ කුඩාවට පේන ලක්ෂණයක්. විශාල ප්‍රතිි ප්‍රදේශයක්, විශාල ඒරයායකක් පේන එකත් පාවිච්චි කරලා, මේවා වාහන පැතිකන්නනාඩි වලට පාවිච්චි කරම. නිසා ැ අපි කතා කරමු පුතේ උත්තල ධර්පනවල භාවිත මනවාද කියලා. තිීන් වැඩිපුරමදන වාහනවල ඇතම ගත්තොත් රිවස් කැමරා තන් පසු පස බලන කැමරා පැමිණන්නට කලින්. අතීතයේදී වාහනයක් තුළ සහ පිටත මෙවැනි උත්තල ධර්පන පහක්යක් පාවිච්චි කර මොනොවටද. වාහන පැතිකන්නනාඩි ලෙස. ඒ වගේම, ්‍රතවල ඔබ දකින ඉහළල පහල බලට ඉදිරි පස බලට පසුපස බල කන්න්ාඩි ලෙස. වංගුවකින් එන්න වාහනයක් දැක ගැනීමට වංගුවල. ඒ වගේම ඔය ආරක්ෂක අංශ විසින් වාහනවල යටකොටස පරීක්ෂා කරන්නට කාලෙෙන් කාලට වෙන සුනානනේද බෝම්් ැගෙනයනවා වෙන හොරද්‍රව්්‍ය රැගෙනෙනවා මේ වගේ දේවල් සඳහ වාහනයේ යටකොටස පරීක්ෂා කරන්නට වාහනය යට බලන ක්ඩ ලෙස උත්තල ධරපන භාවිතා කර ගේ රියදුරට තම වාහනය ඇතුළට බලාගන්නට උත්තර ධර්පන භාවිතා කලාා මෙ වැනි ධර්පනයකින් හනය ඇතුළත සියලු මගන්නො පේනවා. ඉති මේ වගේ දේවල් ගොඩක් අපේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරා. ඇතුට අද දවසේ අපි ආලෝක පරාවර්තනය තම චුට්ටක් ඉස්සරහට ගිහිල්ල අවතල දර්පනවලින් කොහොමද පරාවර්තනය වෙන්න අපි දකින ප්‍රතිබිම්භ මොනවාද කියලා බැලවා. සහ ඒවායේ මේ ප්‍රායෝගි අවස්ථාටික ුත් අපි තිරයකට ලබාගෙන තාර්තිික ප්‍රතිබිම්බ හැදෙන්න්නේ කොහොද කියලා බැලවා. ඒවගේම තමයි එදිනිදා ජීවිතයේදී වාහනවල පැතිකණන්නාඩි දෙස භාවිත කරන උත්තල ධර්පනවල ප්‍රතිබිම්බ හැදන්නේ කොහොමද ඒවා ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරා. ඉතිං මෙහෙම සාකච්ඡා කරාට ආලෝකය පාඩමනං තව ඉවරවෙෙන නෑ බ දන්නවන ආලෝකයේ වර්තනය සහ කාච ගැන අපිට කතා කරන්න තියනවා. එතින් අපි ඊළඟ දවසේ මේ වගේම තවත් පාඩමකින් හම්බ වෙන. ඒ ආලෝකයේ තුන්වෙනි පාඩමේ. එතකං දයබර දරුවන්ගෙන් සමුගෙන යන්නටයි මේ හ දන්න. අපි මේ කරපු පාඩම ඔබට නැවත නැවත එන්න YouTube චැනලය හරහා නරබන්නට පුළුවනි. එතෙක් දරුවන්ගෙන් සමුගන්නෝ යිබෝවන් සියරම දරුවන්